සම්මා සම්බුදු සරණයි සදහෙති ඔබ සැමට. අනුන්ගේ වැරදි දැක දැක කාලය ගත කළහොත් අවසානයේ ඔබට ඉතිරිවන්නේ වැහැරුණු පිරිහුණු ජීවිතයක් පමණයි. සදහතුනි, ඔබගේ සැම හිතසුව පිණිස ඔබගේ නාලිකාව බෞද්ධ රූපවාහිනිය සෑම දිනකම ඔබ වෙත සම්නිවේදනය කරන නිවන් මඟ ධර්ම දේශනා මාලාවේ අද දිනට නියමිත ගිරිමානන්ද සූත්‍රය ඇසුරින් ගෙනෙන 14 වෙනි ධර්ම දේශනාවයි මෙලෙසින් ආරම්භ වන්නේ. සුපුරුදු ලෙසින් ඒ උදෙසා අද දවසේත් වැඩම කර පූජනීය උඩුතුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ අප සියලු දෙනා සාදු නාදනම්වා නමස්කාර පූර්වකෝ පිළිගනිමු. සාදු සාදු සාදු. මහනුවර වට්ටාර තැන්නේ පදිංචි සුනේත්‍රා ගල්ගමුව මහත්මිය සහ රීටා අතපත්තු මහත්මිය අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාවේ තම සදැහැති පින් බල දායකත්වයෙන් කටයුතු කරනවා. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. කතමාචානන්ද පහන සංඥායිදානන්ද බික්කු උපන්නං කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවංගමේති. උපන්නං ව්‍යාභාද විතක්කං නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවංගමේති. උපන්නං විහිංසා විතක්කං නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවංගමේති. උපන්නූපන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවංගමේති. සාදු සාදු සාදු. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගත්තේ නැත්නම් අපේ මානසිකාරය නිවැරදි මානසිකාරයක් බවට පත් කරගත්තේ නැත්නම් අපිට සසර දුක් නැති කරගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. අනිත් පැත්තකින් අපිට කොච්චර සුවදායක තත්ත්වයක් උදා වෙනවද මේ ධර්මය තුලින් කියන එක පැහැදිලි වෙන කාරණාවක් තමයි ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ගිලන් වෙලා ඉන්න වෙලාවේ බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ට කතා කරලා කිව්වේ ගිහිල්ලා දස සංඥා දේශනා කරන්නයි කියලා. මේ දස සංඥා ඇසීමෙන් ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ සූපත් භාවයට පත් වෙනවා. මේක හින්දා අපිටත් බැයිද කවුරුහරි ලෙඩ වුණොත් දස සංඥා කියන්න ගිහිල්ලා නේද? ඉතින් මේවා සමහර වෙලාව අපි පටලවා ගන්නවා නේද? බොජ්ජංග පිළිබඳව නේද? බොජ්ජංග දේශනා ඔක්කොම අසනීප වෙච්ච වෙලාවට කිව්වදල් මම මේ පිළිබඳ ගිරිමානන්ද සූත්‍රය පටන් ගන්න ධර්ම දේශනාවලදී මතක් කරා. නමුත් මට හිතුණා අද ආයෙ පොඩ්ඩක් මතක් කරලා තියන්න ඕනි කියලා. මේ මොකද අපි වර්ධනය කරපු ධර්මයක්, අපි අත්දැකපු ධර්මයක් තවත් කෙනෙක් තවත් පැත්තකින් අපිට ශ්‍රවණය වෙනකොට බලන්න මම මෙහෙම කියන්න. අපි ආදරයෙන් ඉන්න කෙනෙක් ගැන තවත් කෙනෙක් කතා කරනකොට අපේ හිතේ ලෝභය උපදිනවද නැද්ද? ඒ තැනැත්තාගෙන් ලෝභය උපදිනවා නේද? ඒ වගේ අපි වර්ධනය කරපු ධර්මයක් පිළිබඳව වෙනත් කෙනෙක් අපිත් එක්ක කතා කරනකොට ඒ පිළිබඳ අපිට මොකද වෙන්නේ? උපදිනවා ප්‍රසාදයක්. එයි මං කලින් වර්ධනය කළ ඒක වර්ධනය කරන්න මං විඳ ගත්ත කැපකිරීම, විඳ දුක දන්නේ කවුද? ඒ වර්ධනය කරපු කෙනා. ඒකෙන් ලැබපු සුවය දන්නේ එයා. ඉතින් ඒ ගැන තමයි දැන් ආනන්ද හාමුදුරුවෝ ගිහිලා ගිරිමානන්ද හාමුදුරුවෝ ඉදිරියේ අනිත්‍ය සංඥාව ගැන, අනාත්ම සංඥාව ගැන,
ආදීනව සංඥාව, අසුභ සංඥාව, පහාන සංඥාව මේ දේවල් හොඳට දේශනා කරනකොට මොකද වෙන්නේ? සිත පහන් වෙලා කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය ඇති වෙලා නේද? ඒ තිබුණ අසනීප ස්වභාවයන්, අපහසු ස්වභාවයන් නැති වෙලා යනවා. ඉතින් අපි ඒව මොකුත් කරන්නේ නැතුව නේද? දරුවෝ ගැන දැඩිය හැඟීමකින් නැත්තම් නරක වැඩ කරලා නරක සිතුවිලිම ඉන්න ලෙඩා ළඟට ගිහිල්ලා ඇති තරම් දස සංඥා පිරිත් මොනවා කිව්වත් හරියන්නේ නැහැ නේද? හරියන්නේ නැහැ. එතකොට කියන්නේ පිරිත් කියලාත් හරියන්නේ නැහැ, ධර්මයෙන්ුත් හරියන්නේ නැහැ කියලා කියනවා. ඉතින් ඒකින්ද ඒ අධ්‍යාත්මික සුවය කියන එක අපි ළඟා කරගත යුතු වෙනවා. සංඥා කියන කාරණාව ගැන ඊට පස්සේ, ඒ කියන්නේ අපි මේ ජීවිතයේ යම් විදිහකට ඒ වගේ වටිනා අත්දැකීම් කිහිපයක් ලැබුවොත් ඒ අත්දැකීම් දැන් මොනවා වුණත් ඉතින් අපි මෙහෙම කියමු, යාළුවෙක් ළඟින් හිටියේ යාළුවෙක් මතක් වෙද්දී දැනටත් දැන් ඈත් වෙලා ඉන්නවා නම් ලොකු සුවයක් තියෙනවනේ නේද? ළඟින් හිටිය ලෙන්ගතු හිටපු ලෙන්ගතුවේ ඉන්න යාළුවෙක්ගෙන් දැන සැනසීම කුෂ්ඨ රෝගයක් අසනවා වගේ. තමන් ඒ කියන්නේ ලෙන්ගතුවේ ඉන්න යාළුවෙක්ගෙන් ලබන ඇතුළාන්ත සැනසීමක් තියෙනවනම් යම් ප්‍රමාණයකට හෝ අපි මේ සමාන අදහසකින්ද හරි ඊට වැඩි දස දහස් ගුණයක් වැඩි නිරාමිස උපදනා වූ සතුටක් වින්දනම් එක මොහොතක්. ඉතින් ඒකින්ද අර යාළුව මතක් වෙනවා වගේ එක මොහොතකට හරි විස්කම්බන ප්‍රහාණයකින් ප්‍රහාණයට පත් වුණා නම් එක මොහොතකට හරි තමන්ගේ සිත ඒ කියන්නේ తాවකාලිකව හරි කෙලෙස් යටපත් වෙලා එක මොහොතකට හරි ඒ සුවය වින්දනම් එක මොහොතක හරි යම් කෙනෙක් එක දවසකට, එක පැයකට, එක විනාඩි 10කට වින්දනම් ඒ සුවය එයාට එක හීනයක් වගේ හැම වෙලේම මතක වෙන ස්වරූපයකට එනවා. ඉතින් ඒකින්ද මේ ගෙවන ජීවිතයේ සුව විඳින ක්‍රම වගේක් අපි හොයාගෙන තියෙනව නේද? සුව විඳින ක්‍රම වගේක් හොයාගෙන තියෙනව නේද? මොනවද දන්නේ? අමාරුවෙන් හොයාගෙන නෙවෙයි හම්බෙච්ච ඒ වගේක් තියෙනවා. මොනවාද? ඇහැට ලස්සන රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, ශරීරයට පහස, මනසට ආදරය ආදී ධම්ම නේද? මේ මහා ලැජ්ජායි දෙන කතාවක් තියෙනවා. වඳුරු පැටියෙක් ගත්තොත් එයා සුව විඳින්නේ මොනවෙන්ද දන්නේ? අම්මා දැකීමෙන් කියන්නේ, අම්මව දැකීමෙන් එයාට සුවයක් තියෙනවද නැද්ද? තිරිසංගත සත්වයකට. එහෙනම් ඇහැට ප්‍රිය රූප එයාට තියෙනවා නේද? ඊළඟට එයාටත් අකමැති සද්දවල දෙයක් දුවනවා නේද? අපි දැන් බලු පැටියෙක් ගත්තොත් එයාටත් අපි ආදරෙන් කතා කරනවා නම් එයා බොහොම සන්තෝෂ. එහෙනම් කනට මිහිරි ශබ්ද, ගන්ධ, රස, පහස, ආදරය ආදී ධම්ම අන්න අයගේ ආදරෙන් එහෙම එයාට සුවයක් තියෙනවද නැද්ද? පිටිපස්සේ මෙන්න අපිටත් වැඩි සුවයක් තියෙනවා. එතකොට දැන් හරි වැඩේනේ නේද? හරි වැඩේ නේද? ඇයි ලැජ්ජාවක් වගේ පොඩි දැනෙනවා අපිට? අපි දෙකොල්ලම එක වගේවත්ද නේද? එකම දේ අන්තිමට කරන්න බලාගෙන ගියාම නේද? එතකොට එහෙම බෑ. ඊට එහා ගිය මනසින් විඳින්නා වූ උසස් සුවයක් විඳින්න මනුස්ස කියන තැනත්තාට පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඒකද අපි මේ ජීවිතේ නිකාඹරට හුඟාක් අය කෑලි කෑලි වලට ජීවිතේ බාර දීලා. පොඩි පොඩි මස් කුඩි වලට නේද? මස් පර්වත වලට ජීවිතේ ඇපේට තියලා. එක එක තමන්ගේවත් වසඟයට ගන්න බැරි පුද්ගලයින්ට ජීවිතේ වෙන් කරලා. ඒවා ගැනම එකම දෙයක් ගැනම හිත 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 මේ ගෙවනවා නේද? මේක නේද? ඒකටත් තියෙනවා කැත අනුම් පද ඉතින් තියෙන ධර්මයේ. මොකද කරන්නේ? ලිඳේ ඉන්න මැඩියා වාගේ කියලා නේද? එයා දන්නේ එච්චරයි. ඒකයි වෙලා තියෙන්නේ. එතනින් එහාට සතුටක් විඳින විදිහක් දන්නේවත් නැහැ. ඉතින් ඒක හින්දා මෙතන මේ සීමාව කඩාගත යුතුව තියෙනවා. මේ සීමාව කඩන්නම් පංචඋපාදානස්කන්ධයේ කෙරේ තියෙනා වූ ඇලීම ටික 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 හරි අයින් කරන්න වෙනවා. දැනට තත්ත්වය කොහොමද දන්නේ? දැනට තත්ත්වය කොහොමද කියලා හම අවඥාවෙන් හිනා වෙනවා නේද? අපි නම් දන්නවා තත්ත්වේ කියලා නේද? මේක හරි අමාරු දෙයක්. අමාරු බව ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. හැබැයි කළ යුතු දෙයක්. ඇයි අමාරුයි කියලා කියන්නේ? සසර පුරුද්ද කොච්චරද කියනවනම් කොච්චර අයින් කරන්න හැදුවත්, කොච්චර తాවකාලිකයි කිව්වත්, කොච්චර නේද
අයින් කරන්න හැදුවත් සමහර දේවල් හිත ඇතුලේ පැලපදියම් වෙච්ච සමහර දේවල් තියෙනවා අයින් කරගන්න එහෙම බෑ. හරි ලෙඩක් වගේ නේද? ලෙඩක් හැදුනහම ඒ ලෙඩේ සුව කරගන්න ඕනේ. සුව වෙනකම්ම රිදෙනවා. ඔව්, කලින්ම මේ මෙහෙම කතාවක් කියමු. ඒක මෙතෙන්ට මොන හින්ද මම කියන්නේ? එක රජ කෙනෙක් හිටියා. රජ කෙනෙක් හරි බුදුරජාන් වහන්සේ කාලයේදී හිටපු කෙනෙක් හිටියා, ගාමිණී කියලා. මට රූමත් බිරිඳක් හිටියා. මේ බිරිඳ මැරුණා. මැරුණාට පස්සේ මෙයා පෙට්ටියක දාලා බෙහෙත් ගල්වල හැමදාම මේ රූපේ දිහා බල බල බොහෝ වැළපෙනවා. පස්සේ මොකද කරන්නේ? බුදුහාමුදුරු ළඟට එක්කන් ගියා යාළුවෙකුතු වෙලා. මේ මිනිස්සයා හොඳ නුවණ තියෙන මිනිස්සේ, මෙයාගේ බුදුරජාන් වහන්සේ එක ප්‍රශ්නයක් ඇහුවා. ගාමිණී, ඔබේ බිරින්දෑව ඔබට පළවෙනි වතාවට ජීවිතේ දකින්න ඉස්සෙල්ලා මැරුණා නම්, පළවෙනි වතාවට ජීවිතේ දකින්න ඉස්සෙල්ලා මැරුණා නම් ඔබට දුකක් තියනවද? නෑ, මාත්‍රයක්වත් දුකක් නෑ. එහෙනම් දැක්ක දවසේ මොකක්ද ඇති වුනේ? සතුටක්. ඊට ඒ වෙලාවෙ ඉඳන් ඊළඟ දවසෙත් හෙව්වද නැද්ද? හෙව්වා. මොනවද හෙව්වේ? සතුටයි හෙව්වේ. සතුට සඳහා මොකද්ද කරේ? ඇහෙන් බැලුවා. ඇහෙන් බැලුවා නේද? ඇහෙන් බැලුවා. නැවත නැවත ඒ රූපය දැක්කා. දකින දකින වාරයක් ගානේ ප්‍රශ්නේ අඩු වුණාද වැඩි වුණාද? ඔව්. මේ ජීවිතයේ ස්වභාව ධර්මයෙන් අපිට සතුට වගේක් දීලා, මේ දීලා තියෙන සතුට දීලා තියෙන්නේ කොහොමද? දඬුවම් එක. හරිද? ඔහෙට දෙන්නම්. හරිද? හැබැයි කොන්දේසි සහිතයි. හරි, මේ මෙහෙම කිව්වොත් ඒක වැරදිද නැද්ද කියන්නේ, අපි යම් කිසි රූපයක් දැකලා ලොකු සතුටක් ඉපදුනා මට, එතකොට මට දැනුණා මේ තමයි මම නේද? එහෙම ඉතින් අර කෝලම් ටිකක් කියන්නම් මන් නේද? මේ තමයි මම නේද? බලාපොරොත්තු හිටිය රූපේ මේ තමයි මගේ සංසාරගත නේද? සසර පුරුදු කරපු රූපේ නැත්තම් මොකද ආයේ මේ දැක්ක ගමන් සතුටක් ඇති වෙන්නේ? ආරවා මේවා ඉතින් නේද? දන්නවනේ. කැමැත්ත ඉපදුනහම දී කිරට බලල්ලු සාකි කෙනා වගේ මේ හිත මොකද කරන්නේ? දෙනවා. එක එක ඒවා ගෙනල්ලා දානවා නේද? සසර බැඳීම කියයි, ආරවා කියයි, මට සතුටක් ඇති වෙලා, මර පැතර සතුටක් ඇති වෙලා කියයි. එහෙත් මේ විදිහටම හැසිරෙන කයි ඔව්වා කීකී දැන් හදාගත්ත වැඩේ. දැන් සතුටුයි නේද? මතක් වෙන වාරයක් ගානේ සතුටු විඳිනවද නැද්ද? ඇත්තම ඇත්ත කතා කරන්න කවුරු ගැනද? අපි ගැන නේද? මෙයා කොන්දේසියක් දාලා කියලා අපි දන්නේ. කවුද මේ ස්වභාව ධර්මයෙන් අපිට කොන්දේසියක් තියෙනවා? ඔහෙට මේක දැකලා සතුටු වෙන්න අපි දෙන්නම්. හැබැයි දෙන්නේ දකින්න නැති හැම වෙලේම දුක් දෙනවා කියලා. එහෙමද නැද්ද දීලා තියෙන්නේ? නේද? කවුරු හරි කොන්දේසියක් දෙනවා මෙහෙම. ඔහෙට හරිද අපි සතුටු වෙන්න යමක් දෙන්නම්. හා දුන්නා දැන්. හරි, රූපයක් දුන්නා මට සතුටු වෙන්න කියලා. ඒ කරලා මට කියන කොන්දේසි සහිතයි. මොනවද කොන්දේසිය? පේන්න නැති හැම වෙලේම ඔහෙට අපි දුක් හදනවා කියලා. හරිද? ඒ විතර නෙවෙයි, කොන්දේසිය බලනකොට ඒවා දේශපාලන කොන්දේසි වගේ බලන්න. පේන්න ඉන්න වෙලාවකටත් වෙලාවකට දුක් හදලා කරා. පේන්න ඉන්න වෙලාවෙත් දුකයි නේද? ඇයි? හැසිරීම හොඳ නැත. ඉතින් ඒක තමයි වැඩේ. එතකොට ඇහෙන් රූප දැක, කනෙන් ශබ්ද අසා, නාසයෙන් ගන්ධ, දිවෙන් රස, ශරීරයෙන් පහස, මනසින් ආදරය ආදී ධම්ම කියන ඒවා ලැබිලා අපි ඒකේ උණුසුම ලබනවා කියලා කියනවා නේද? අන්න ඒ සතුට අපිට ලැබෙන සොච්චං සතුටත් එක්ක දීර්ඝ කාලීන දුක් ලැබෙනවද නැද්ද? ඊටත් වැඩිය මේක වර්ධනය වෙන පිළිකාවක් වාගේ සතුටු වෙන්න කියලා බලන වාරයක් 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 ගානේ, හරිද, සතුට වැඩි වෙනවා, නැති වෙනකොට දුක වැඩි වෙනවා නේද? සතුට වැඩි වෙනවා, නැති වෙනකොට දුක වැඩි වෙනවා. ඒ කියන්නේ මේක ස්ථීර සතුටක් තියාගන්න පුළුවන් කමක් නැහැ. මේක අපි කාපු ලණුවක් කිව්වොත් මොකද කියන්නේ නේද? අපි කාපු ලණුවක් දැන් මොකද වෙලා තියෙන්නේ? නැතුව බැරි තත්ත්වයකටපත් වෙලා දැන් ඊට පස්සේ ඒ රූප ඉදිරියේ වැළපෙනවා, ඒ රූප ඉදිරියේ ආයාචනය කරනවා නේද? දන ගහලා වඳින්න පුළුවන් නම්
පෙරල දණ්ඩ නමස්කාරය වඳින් පුරන් දන්න නසකාරය වැඳර කියනවා. මං ඉන්න මයි මේ ඉන්ඩෝනෑ මට හයිියෙන් කතා කරන්න එපා මට ආදරෙන් ඉන්ඩෝනෑ නෙද කොතන හිටියත් මං ගැන බලන්ඩුන මේක කෝලං වෙලා දැන් ඇත්ති පදං අය ගණ්ඩ දෙන්න නේ එහෙමද නැද්ද අපේ හිතේ ගතිය හරිියර් දුක් ඇති නොද නැ දිට පස්ස මේ ඔක්කෝ මුණේයි ඇහෙන් රූප දැක අභිනන්දනය කලා අභිනන්දනය කරා කැන සතුටු වුණා නැවත නැවත දැක්ක රූපය හින්දා මටම හම්බෙච්චදී මටම හම්බෙච්චදී මටම හම්බෙච්චදී කියලා දැඟුණ අවුරුදු දොළ හැදිනම් හම්බුනේ කැමති යාලුවේ හරි කැමති රූපයක් හරි එදාට හිත දොළ හැදි දහතුනද අන්තන් තේරෙන කාල දින හම්බුණේ එදාට හිතන්නම ගත් අවුරුදු දහතුනම්ම ගාන අප හම්බෙන්ඩ ඇතරෑ මේ වගේ රූපයක් කියන්නේද ටික දස දාහත විතර වෙනකොට වෙන රූපයක් හම්බෙන තොරිතන්නේ වැරදීමක් වෙලා තියෙන්නේ නේද දැන්නේ හම්බුනේ කියලා ඊට පස්සේ තව එකක් හම්බෙනවා ඉතින් මේ වගේ මේ වගේ දිගින් දිගට හැමදාම එක එකව ඇතුල් කරගන්නවා එතකොට මේක ඇතුලේ හැදෙන්නේ තණ්හාවයි කියේ රූප තණ්හා දැකීමේ තණ්හාව දැකීමේ තණ්හාව කියන එක හරියට උලකින් අයින්වා වාගේ අපේ සිතව රිද්දවනවා. ඒක ඇත්තටම හිත ඇතුළෙම හැදිලා හිත ඇතුළෙම රිදෙන එක. එහෙම නැතුව ඒක මේ බාහිර වස්තු හදන එක නෙවෙයි. හොඳ උදාහරණයක් තියෙනවා. දැන් අපි හිතමු අවුරුදු 13 දී මට කවුරු හරි කෙනෙක් කරේ තණ්හාවක් ඉපදුනා. 13 දී 17 දී වගේ කාලේ. දැන් හොඳට ඇනගෙන ඉන්නේ. හරිද? හිතට ඇනිලා තියෙන්නේ දැන් ඒක. එතකොට මොකද වෙන්නේ? හරියට රිදෙනවා. 17 18 වෙනකොට ඔන්න දැන් වෙන එකක් ඇනුණා. හරිද? එතකොට මොකද වෙන්නේ? දැන් අරක ගැලවිලා දැන්. කලින් ඇනිච් එක ගැලවිලා. දැන් අර කලින් එක දවසක්වත් මට දකින්න නැතුව ඉන්න බෑ. අර දැක්ම හෝ මරණය කියලා ඉන්නේ එතකොට. නේද? ඈ දකින්න ඕනේ හෝ නැත්තම් මරණය වගේ තමයි ඉන්නේ ජීවිතේ. කම නැන් ටික සැරට කිව්වට නේද? සැරට කියන්න ඕනේ නේද? එතකොට දැක්ම හෝ මරණය කියලා ඉන්න වෙලා ඉන්න හිටිය කෙනා නොදක ඉන්න බෑම කියලා හිටිය කෙනා පසුකාලීනව දකිනකොට තමන්ගේම හිතේ තණ්හාව අයින් වෙනවනේ කාලෙකදී වෙන දෙයකට තණ්හාව ගියම දැන් තණ්හාව අයින් වෙලා තියෙන්නේ ඒ කාලෙදී දකිනකොට මොකද වෙන්නේ දැක්කම මග ඇරලා යනවා දකි කියලා බයෙන් මග ඇරලා යන වෙලාවල් එනවා ඒ තරමට එහෙනම් එතකොට වෙනස් වෙලා තියෙන අර පුද්ගලයාද මගේ හිතද එහෙනම් සියලු දේ වෙන්නේ මේ සිතේ දුක් කියනව කොහොම හටගන්නේ එහෙනම් වෙනස් කළ යුතු තියෙන්නේ තමන්ගෙම සිත මිසක මේ බාහිර ලෝකේ තියෙන ඒවා නේ අපි හැම වෙලෙම වෙනස් කරන්න හදන්නේ කොහොමද මට දුක හිතෙනවා නම් මං ළඟ ඉන්න කෙනාට කියනවා මේ මට දුක හිතෙනවා ඔයා ඔහොම ඉඳලා හරියන්නේ නැහැ ඔයා මාත් එක්ක මෙහෙම ඉන්න ඕනේ කියලා මං හැරෙන්න ඕනේ ඒ පැත්තට නෙවෙයි මං හැරෙන්න ඕනේ මගේ පැත්තට නේද මට දුක හිතෙනවා ඔයා ඔහොම ඉඳලා හරියන්නේ නැහැ කියලා තමන්ගේ පැත්තට කියන්න ඕනේ මට දුක හිතෙනවා ඔයා ඔහොම ඉඳලා හරියන්නේ නැහැ ඔය රූපය ගැන තියෙන තණ්හාව අයින් කරන්න කියලා. එහෙම ඒවා එහෙම හිතෙනවද දන්නේ නැහැ සාමාන්‍යයෙන් ඉන්නකොට. එහෙම ඒවා හිතෙනවද දන්නේ නැහැ. එහෙනම් අපි ධර්මයෙන් කිසිම දෙයක් අරගෙන නැහැ. එහෙම හිතෙන්නේ නැත්තම් කිසිම දෙයක් අරගෙන නැහැ. බණ අහලා 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 තියෙනවා. කිසිම දෙයක් අරගෙන නැහැ. ඇයි? දැන් අපි මේ කතා කරන්න හදන ප්‍රධාන සංඥාව කියන්නේ අන්න එහෙම එකක්. හරිද? දැන් ප්‍රහාණ සංඥාව මේකට අපි මේ වෙලාවේ ගමු. ඇත්තටම අපිට හිතෙන්නේ නැත්තම් තණ්හාව ප්‍රහාණය කරන්න ඕනේ. තණ්හාව දැනෙනකොට හිතෙන්නේ නැත්තම් ආය පස්සේ වෙලාවක මොන කතාවද? නේද? නිවන් දකින්න නම් තණ්හාව නැති කරන්න ඕනේ. තණ්හාව නැති කරන්න ඕනේ. තණ්හාව නැති කරන්න ඕනේ කියලා කොච්චර කියලාද? නිවන් දකින්න ඕනේ කියලා කොච්චර කියලාද අපි? නේද? තමන්ට කෙලෙස් ධර්මයක් උපදිනකොට ආදරයක් උපදිනකොට අලුතෙන් එකතු වෙන්න ඒවා එනකොට තියෙන ඒවා රිදෙනකොට අප්පු මේ රිදෙන්නේ මේ තමයි තණ්හාව කියලා දැනුණාද මේ රිදෙන්නේ තණ්හාව හින්දා කියලා දැනුණාද මේක අයින් කරොත් තමයි මේක අයින් කරොත් තමයි මේ රිදිල්ල නැති වෙන්නේ කියලා දැනුණාද නේද එහෙම දැනෙන්නේ නැතුව තණ්හාව අයින් වෙයිද නිකන් වෙයිද නෑ වෙන්නේම නෑ ඒ දැනීම තමයි ඉස්සෙල්ලා වෙන්න දෙ හරිද ආන් ඒකට කියනවා
ප්‍රහාණය කළ යුතුයි, ප්‍රහාණය කළ යුතුයි, ප්‍රහාණය කළ යුතුයි, ප්‍රහාණය කළ යුතුයි කියලා ඇතිවෙන සංඥාවට කියනවා ප්‍රහාණ සංඥාව කියලා. බලන්න මේක මම පැහැදිලි කරන්න, මේක අපිට ඇති කරගන්න අමාරු එකක් එහෙම නෙවෙයි. හරි, මේ පිළිබඳ අපි දන්නේ නැහැ. හරි, එතකොට ඒ සංඥාවෙන් වාසය කළ යුතුයිම කියන එක හොඳට තේරුම් ගත යුතුම වෙනවා. මේ වගේ සංඥා අපිට තියෙනවා කය පිළිබඳව. හරි, මේ බලන්න, නිදිගුම්බ කට්ටක් ඇනවා හොඳටම රිදෙනවා. නිදිගුම්බ කට්ටක් ඇනලා හොඳටම රිදෙනවා. දැන් මොකක් තියෙන අදහස? බාම් එකක් හොයාගන්න ඕනේ, වේදනා නාසකයක් බොන්න ඕනේ, එහෙම තියෙන්නේ. නිදිගුම්බ කට්ට කටේ ඇනලා දැන් රිදෙනවා. කට්ට තියෙනවා, නිදිගුම්බ කට්ට කකුල ඇනලා රිදෙනවා, කට්ට තියෙනවා. තියෙන හින්දා රිදෙන්නේ. අපි කල්පනා, අපි බාම් හොයනවද, වේදනා නාසක හොයනවද? දැන් මොකද්ද අපේ හිතට සංඥාවක් එනවා? මොකද්ද? ආහ් කරන්න ඕනේ, ආ හොයන්නේ, අයින් කරන්න ඕනේ, අයින් කරන්න ඕනේ. තියෙනකන් රිදෙනවා, තිබ්බොත් තියෙනකන් රිදෙනවා. අයින් කරලා තමයි ගාන එකක් ගාන්න ඕනේ, ගානවා නේද? නැත්තම් මේක හොඳ වෙන්නේ නැහැ, හොඳ වෙන්නේ නැහැ. ඒ වගේ හිතේ ඇනිච්ච ඒවා තමයි මේ ලෝකේ තණ්හාව කියලා. තණ්හාව කියලා ඇති වෙන්නේ ඇනිච්ච ඒවට. හරි, එතකොටත් හොඳටම රිදෙනවා. මොකක්ද දෙන්න උන අදහස? හරි විදිහට අයින් කරන්න ඕනේ. අයි මේක හිතෙන් අයින් කරන්න ඕනේ, අයින් කරන්න ඕනේ කියලා. අයින් කරන්න ඕනේ කියලා නිදිකුම්බ කට්ට අයින් කරන්න ඕනේ, අයින් කරන්න ඕනේ කියලා නිකන් ඉඳලා හරියනවද? නෑ, කවුරු හරි හොයා ගන්නවා නේද? තමන්ට තනියෙන් බැරි නම් කට්ටකින් ඒක අයින් කරන්න නේද? වෙන කෙනෙක් හරි හොයාගෙන රිදෙන එක නැති වෙනකම්ම නේද අයින් කරන්න ගන්න උත්සාහය අයින් වෙන්නේ නෑ. හරි බං, නිවැරදි සංඥාවක් තියෙනවා එතන අපිට. මේ කට්ට ඇනිච්ච හින්දයි මේ රිදෙන්නේ. ඒක කාට හරි කියලා අයින් කරලා දාන කම්ම, රිදෙන එක අයින් වෙන කම්ම උත්සාහ කරනවා. කකුල හිරිවැටිලා නම් එහෙම එකක් තියෙනවද? කකුල හිරිවැටිලා නම් එයාට නිදිකුම්බ කට්ටක් ඇවුනට දැනෙන්නේ නැහැ නේද? දැනෙන්නේ නැහැ නේද? ඔන්න හොඳට මේ උදාහරණේ ගන්න ඕනේ. ඇතුළටම කකුල හිරිවැටිලා නම් නිදිකුම්බ කට්ට දැනෙන්නේ නැහැ. හැබැයි විනාශය වෙනවා, එතන පැහැවෙනවා, ඒ ටික වෙනවා. සමහර අයට අකුසලය ආවට අකුසලය දැනෙන්නේ නැහැ. සත්තු මරනවා රිදෙන්නේ නැහැ. හොරකම් කරනවා රිදෙන්නේ නැහැ. කාමයේ වර්ධව හැසිරෙනවා රිදෙන්නේ නැහැ. බොරු කියනවා ගාණක්වත් නැහැ. ඇයි ඒ? හිරිවැටිලා. අන්න ධර්මය නැති මිත්‍යා දෘෂ්ටික කෙනාට ඒවට රිදෙන්නේ නැහැ. හරිද? මිත්‍යා දෘෂ්ටික කෙනාට ඒවට රිදෙන්නේ නැහැ. රිදෙන්නේ නැති හින්දා ඒවා ගලවන්න උවමනාව නැහැ. අපි හැබැයි ඒ ගොඩේද බෞද්ධයෝ ගොඩේ නෙවෙයි. බෞද්ධයින්ට වැරද්දක් වුණාම හොඳට රිදෙනවා නේද? හැබැයි රිදුනට හරිද, හුඟක් කට්ටියට අයින් කරගන්න අදහසක් නැහැ. වෙන වෙන පිළියම් තමයි යොදන්නේ. හරිද? රිදෙන වෙලාවල් වල එකක් පසුතැවිල්ල හින්දා රිදෙනවා, අනිත් එක ඔය ආදරේ වගේ දේවල් හින්දා රිදෙනවා. ඒ රිදීම් වලදී අතර මේක කුසලයේ කියලා දන්නේ නැතුව රිදෙන ඒවා තියෙනවා නේද? නමුත් අයින් කරන්න ඕනේ කියන අදහස එන්නේ නැහැ. රිදෙනවා, සමහර අය රිදෙන්න හේතුව දන්නවා. හේතුව දන්න අය නිදිකුම්බ කට්ට කියලා දන්නවනේ. දැන් චූටි ළමයෙක් නම් රිදෙනව කකුල. රිදෙනවා කියලා විතරයි කියන්නේ, හේතුව දන්නේ නැහැ. ඒ සංඥාව එන්නේ නැහැ නේද? අන්න ඒ වගේ සමහර ඇත්තන්ට නිදිකුම්බ කට්ට ඇවුනට ඒකයි හේතුව කියලා දන්නේ නැහැ. හේතුව දන්නව නම් තමයි හේතුව නැතිකරන්න උත්සාහ කරන්නේ. හොඳයි. අන්න ඒ වගේ අපිට හැම වෙලේම අපේ හිත රිදෙන හැම වෙලාවකම අපේ පැත්තෙන් තණ්හාවමයි හේතුව, තණ්හාවමයි හේතුව, මේකමයි අයින් කරන්න ඕනේ, මේක අලුතෙන් හැදෙන්න දෙන්න හොඳ නෑ, තියෙන තණ්හාව අයින් වෙන්න ඕනේ, අලුතෙන් තණ්හාව එන්නේ නැති වෙන්න ඕනේ, තියෙන තණ්හාව අයින් වෙන්න ඕනේ, අලුතෙන් තණ්හාවක් එන්නේ නැති වෙන්න ඕනේ. හොඳයි. දැන් තව ප්‍රශ්නයක්, තව එකක් විසඳ ගන්න වෙනවා මෙතනදී. දැන් අපි නම් මෙතන ඉන්නවා, අම්මා කෙනෙක් තාම ආච්චි අම්ම කෙනෙක් වෙලා නැහැ. හරිද? එතකොට අනාගතයේ මුණුපුරෙක් හෝ මිනිපිරියක් පහළ වෙන්න ඉඩ තියෙනවා කියලා හිතන්නකෝ, උදාහරණයක් විදියට. ඒ පහළ වෙලා ඒ පහළ වුණොත් එහෙම ඉතින් දැන් හිතපුවාම සිතෙන අපේ මට මුණුපුරෙක් හරි මිනිපිරියක් හම්බෙච්ච දවසක දාන්නවා මං කරන වැඩේ කියලා නේද? එතනමයි කියලා හිතාගෙන ඉන්නවා. එහෙනම් අනාගතයේ උපාදාන වෙන්න තියෙන එකක්ද නැද්ද ඒක? තාම උපාදාන වෙලා නැහැ. දුකයිද? ඒක ගැන දුක නැහැ. එතකොට අතීතයේ බොහෝ උපාදාන වෙලා තදින් බැඳීම් තිබ්බ කෙනෙක් දැන් අපේ හිතේ නැහැ.
ඒකෙනම් මොන උපාදානයක්ද? අතීත උපාදානය. නේද? අතීතයේ උපාදානේ වෙලා නැති වෙලා ගියාය හින්දා දැන් දුකයිද? දැන් ඒ ගැන තණ්හාව නැහැ. අනාගතයේ එන්න තියෙන ඒවා ගැන දුකකුත් නැහැ. එතකොට දැන් දැනට දුක තියෙන්නේ කොයි ඒවද? වර්තමාන තණ්හාව ඉපදලා තියෙන දේවල්. නේද? එහෙම නේද? යමෙකුට පුළුවන් වුණොත් අතීතය උපාදාන වෙලා තිබ්බ ඒවා ගැන ප්‍රශ්නයක් නැහැ. එන්න තියෙන ඒවා නවත්තලා තියෙන ඒවා අයින් කරොත් අනාගතයේ එන්න තියෙන ඒවා නවත්තන්න ඕනේ. නවත්තලා දැනට තියෙන තණ්හාව අයින් කරන්න ඕනේ. නේද? මොකද දැනට දුකක් නැහැනේ. මේ වැඩේ හරි ලේසි මම මේ කියන වැඩේ. හරිද? මේ ගැන සිහිය තියාගත්තොත් පාරක් වහන්න පුළුවන් අපිට. හරි? මේ වැඩේ ඇත්තටම අමාරුවේ වැටෙන්න ඉස්සෙල්ලා කරගන්න ඕන වැඩක්. ලේසි වැඩක් මේක. මොකද අනාගතේ ආපු ඒවා ගැන දැනට නැති වුණා කියලා දුක අපි හොඳටම දන්නවා. මේ දුක් කතාවේ ආරම්භය අර ගාමිනීට වගේ තමයි. ඇසෙන් දැක, කනෙන් අසා, නාසයෙන් දිවෙන් ශරීරයෙන් විඳ නේද? නැවත නැවත සතුටු වුණොත් අනිවාර්යයෙන්ම ඒ සතුටට සාපයක් වගේ හරියට නිකන් දඬුවමක් වගේ හරියට නිකන් හරිද නිකන් පොලියත් එක්ක ගෙවන්න ඕන වගේ හරියට නිකන් ඒකත් එක්ක අපේ හිතවල දුක් උපදිනවා නේද? ඊට පස්සේ ඒක නැවත 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 ඒ වස්තුවේ හින්දා ඇති තරම් දුක් විඳින්න සිද්ධ වෙනවා. අපි ඒක හොඳටම දන්නවා. එහෙනම් මොකද කරන්න ඕන? ඇසෙන් රූප දැක අභිනන්දනය නැත්තම් සතුටු වෙවි හැරි හැරි බල බල සතුටු වීම වහා නවතා දැමිය යුතුයි. නේද? කණෙන් අසා නේද නැවත 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 සතුටු වීම වානවතා දැමිය යුතුයි. ඇයි? අනාගත යහපත සඳහා. නැත්තම් මේ වැඩේ ඉවරක් වෙන්නේ නැහැ. පිළිගන්නවද ඒක? නේද? තේරෙනවද? ඒ කියන්නේ එකම වස්තුවක් දිහා බල 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 අපි සතුටු වුණොත් අනේ මට ලැබිච්ච දේ කියලා ආය දවස් දෙකක් ඇති, සමහරවිට පැයක් ඇති, නැතුව බැරි වෙනවා. ඊට පස්සේ ඉන්නේම ඕක හොඳට ප්‍රදර්ශනය වෙන තැනක් තියෙනවා. චූටි ළමයි හරීම මේ ලස්සන මූණු තියාගෙන හොඳට දඟල දඟල පුදුම මේ මල් වගේ නේද ඉන්නේ. අවුරුදු 12 දිත් එහෙමයි බලනකොට, 13 දිත් එහෙමයි, 14 දිත් එහෙමයි නේද? 15-16 වෙනකන් එහෙම ඉඳලා එක දවසක ඉඳන් ගෙදර ආපුවම මෙන්න මූණු ළඟ ඉඳ පටන් ගන්නවා. කල්පනා කර කර ඉඳ පටන් ගන්නවා මේ ළමයි සමහර වෙලාවට. එහෙම වෙලා නැද්ද? නේද? මෙයාගේ වැඩේ දැන් කල්පනා කරන එක. ඕන් එතකොට තමයි දෙමාපියෝ දැනගන්නේ. මොකක්ද දැනගන්නේ? මොකක් හරි පටලැවිල්ල හදාගෙන කියලා. ඊට පස්සේ මේ දෙමාපියෝ හොල බලනවා. නේද? ඒ කියන්නේ මෙහෙම දෙයක් වෙච්ච ගමන් මොකද වෙන්නේ? එයා ඊට පස්සේ නේද දුකෙන් කල්පනා කරන සැලසුම් හදන නේද අහද පොළොව ගැටලන්න වගේ ඉන්නවා. ඒ මොකද වෙලා තියෙන්නේ? පොලිය ගෙවනවා ඒ නේද? පාරේදී දැක සතුට හම්බෙලා යාට වෙන දඩට වැඩිය සතුටක් හම්බෙලා දැන් මෙහි ගෙදර ඇවිල්ලා පොලිය ගෙවන්න පටන් නේද? මේ තමයි ජීවිතයේ ඇත්ත. ඉතින් එහෙනම් දැන් අපිට සිද්ධ වෙනවා මේ වැඩේ නවත්තන්න. මම පොඩි අවවාදයක් දෙන්න යන්නේ. එහෙනම් අද ඉඳන් බණ ඇහුණා, දැන් වැඩේ තේරුණා, දැන් අද ඉඳන් මේ වැඩේ නවත්තමු. අද ඉඳන් මේ වැඩේ නවත්තමු. මොකද කියන්නේ? හා කියලාද කියන්නේ? මොකද මොකක් කෙඩෑරි හාවක් කියන්නේ? ඒක ඒ තරම් නිකන් හා ඔව් නවත්තන්න මොනේ කියලා කියන්නේ නේද? ප්‍රශ්නයක් තියෙන බව පේනවා නවත්තන්නම් කිව්වට. ඒක නිකන් හා පුළුවන් වුණොත් බලමුකෝ වගේ නිකන් කියන්නේ නේද? එහෙනම් ඇයි ඒ හැම එකටම හේතුවක් තියෙනවා? නවත්තන්නම් කිව්වට මොකද වැඩේ? ඕක මතක් වෙයිද? ඕක මතක් වෙන්නේ නැහැ. මතක් වෙන්නේ නැහැ. අපි අපේ වාහනයට කියනවා, කාර් එකට කියනවා තාප්පයක් කිට්ටුවේදී සද්දයක් දාන්න කියලා. වදින් නැති වෙන්න. නිකන් ඒක කරයිද යා? නෑ. කාර් එකේ එක වෙන්න නම් මොකක්ද හයි කරන්න ඕන? ආ, ඒකට සංවේදකයක් සෙන්සර් එකක් හයි කරොත් හරි. එහෙනම් අපේ හිතටත් සෙන්සර් එකක් හයි කරන්න ඕනේ. ඇත්තටම එහෙම එකක් තමයි මේ සංඥාව කියලා කියන්නේ. අපේ හිත අපිට පණිවිඩයක් දෙයි. සෙන්සර් එකක් හයි කරොත්, සංවේදකයක් හයි කරොත් තාපයක් කිට්ටු වෙනකොට, වදින්න තැනක් කිට්ටු වෙනකොට මෙයක් කෑ ගහනවා. නේද? ඒ වගේ
යලි අලුතෙන් යමක් උපාදානය වෙන මට්ටමට මේ ඇහැකණනාසය දිවසරීරයෙන් වැඩේ වෙන්ඩ යනකොට අපේ හිත අපිට කෑගහල කියන්න ඕනෑ මෙන්න හැප්පෙන්ඩයි යන්නේ මෙන්න හැප්පෙන්ඩයි යන්නේ ආං ඒ විදිහ සංඥාවක් එන විදිහට අපේ හිත සංවේදී කරන්න ඕනෑ අපේ හිතට පණිවිඩේ කවන්න ඕනෑ හරිද එන්නේ එකට කියනවා නාදිවාසේති කියන ප්‍රහාණ සංඥාවේ නාදිවාසේති කියන එකයි. ඇහෙන් රූපයක් දැකලා නැවත නැවත උපාදානය වෙන්ඩ පෙර නැවත නැවත සතුටු වෙන්ඩ හදනකොට අපේ හිත අපිට කියනවා ඕකනං කරන්න එපා ගොයියෝ. ඕකෙන් තමයි ඔහොය හොඳටම අමාරු වැටුනේ කියලා. අපේ හිත අපිට කියන මට්ටමකට හදන්ඩ මෝනේ. ඒ විදිහට ඇහැකණනාසය දිව ශරීරය මනස කියන ඒවා අලුතෙන් යමක් උපාදාන නොවෙන විදිහට පවත්ව ගන්නවට මොන සංවරය කියලද කියන්නේ. මොන සංවරය කියලද කියන්නේ. ඉන්ද්‍රිය සංවරය කියලා. එහෙනම් ඉන්ද්‍රිය සංවර කරගණ්ඩ කියලා නෙවෙයි මම මේ කියන්නේ. ඉන්ද්‍රිය සංවර වෙන විදිහට තමන්ගේ මනස සකස් කරන්න. ඉන්ද්‍රිය සංවරය සිද්ධ වෙන විදිහට තමන්ගේ මනස සකස් කරගන්න ඕනේ. එහෙම නැතුව මේක සිද්ධ වෙන්නේ නැහැ. දැන් කොහොමද මේක කරන්නේ කියලා බලන්න ඕනේ. හැබැයි මේ කියන විදිහට මේවා කරොත් පැහැදිලිවම අපි ලොකු කඩයිමකට එනවා අනාගතේ. හරිද? ඇයි මේ සංඥාව නැත්තම් කොහොමද අපේ සංවර වෙන්නේ? අඩුම ගානේ සංඥාවවත් වෙන්න ඕනේ. අන්නේ නේද? ඇතුළට එන ඒ වගේ ආය යමක් එන්නේ නැති වෙන්න අධිවාසනයෙන් වාසය කරන්න ඕනේ. හරිද? කියන එක ඉවසන්නේ නෑ මං ඉන්ද්‍රියන් ඉවසන්නේ නෑ. ඔහේ එනකන් ඉන්නේ නෑ. මේකෙන් මහා ව්‍යසනයක් වුණා. අපේ වැඩේ මොකද්ද? ඇහැට ලස්සන රූපයක් දකිද්දී හරි විදිහට නම් අපිට එන්න ඕන සංඥාව මොකද්ද? විස මිස්ස ක්‍රේක් වගේ කේක් කෑල්ලක් තියෙන පුදුම රසයක් තියෙන්නේ. මොන හරි ආහාරයක් තියෙන පුදුම රසයක් තියෙන්නේ. හැබැයි අපි දැනගන්නවා මේකට වහදාලා තියෙන්නේ කියලා. හැබැයි සුවඳයි රසයි ඔක්කොම හරි අය කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් කවුරු හරි කියනවා මේකට වහදාලා තියෙන්නේ කියලා. කයිද? නෑ රස විඳිද්දීම නොකා ඉන්නවා. ඇයි පසුව දුක් විඳින්න බැරි හින්දා? ආන් එහෙම අපේ පින්වත්නි අපිට දැනෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි රූපයක් දැකලා සතුට ඇති වෙනකොට වහ කනවා වගේ හැඟීමක්. ඒක දැනෙන්නේ අපි වහ කාපුහාම සිද්ධ වෙන දේ දන්න හින්දා. වහකාපුහම සිද්ධ වෙන දේ අපි දන්න හින්දා අපි වහකන්නේ නෑ. කොච්චර රසර තිබ්බත් කන්නේ නෑ. එහෙනම් ඇහැ කනනාසය දිව ශරීරය මනස කියන දේවල් වලින් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඒවා ඇතුළට එන විදිහට අසංවරව වාසය කිරීමෙන් කාපු ලනු නේද? අර නැත්තම් කාපු පරිප්පු ටික හොඳට දැනගන්න ඕනේ. දැන් ලොකු තුවාලා හදාගෙන ඉන්නේ නේද? අවුරුදු 13 14 12 10 කොච්චර සන්තෝෂෙන් හිටියද නේද? දැන් එහෙමද? දැන් මේ ගොඩවල් ගොඩාක් තියෙනවා, දුක ඇති වෙන ගොඩවල්. ඉතින් හැම වෙලේම මොකද්ද වෙච්ච දේ නේද? ඈ වැක්කිරිලා වගේ ඉඳ වෙලා තියෙන්නේ. කම්බුල් දෙක මදි අත්තියන්ද, හුස්ම මදි අදින්ද? මොකද මේ සමහර දේවල් අල්ලගෙන නේද? මේකෙන් ගැලවෙන මාර්ගය ආරම්භ කරන්න ඕන නේද? වෙච්ච දේ හොඳටම ඇති ආයෙනම් වෙන්න දෙන්නේ නෑ මම, ආයෙනම් වෙන්න දෙන්නේ නෑ කියලා. වෙච්ච දේ තමන්ට අනුන්ට වෙච්ච දේ සසර දකින්නකොට හරකෙක් පාරේනකොට පාරේනකොට හරකෙක් දකින්න. මෙයා කවදාකවත් මනුෂ්‍ය ජීවිතයක ඉඳලා නැතුව ඇද්ද? ඉඳලා ඇති නේද? මෙයා ඒ ඉන්න කාලෙක කවදාකවත් සසර හෝ බණ අහලා නැතුව ඇද්ද? අහලත් ඇති නේද? දාගන්න එක අනිත් පැත්තට. එතකොට මෙහෙමයි අනිත් පැත්ත දාන්නකෝ. ඒකේ තේරුම නේද? මේ එළ දෙනක් වෙලා හරකෙක් වෙලා මේ ඉන්න කෙනා මිනිස්සෙකුත් වෙලා ඉඳලා බණත් අහලා ඇති. ඒ කියන්නේ මිනිස්සෙකුත් වෙලා බණත් ඇහුවට හරකෙක් වෙලා යා හරකෙක් වෙලා ආයි කියමු. මිනිස්සෙකුත් වෙලා ඉඳලා බණත් ඇහුවට යා හරකෙක් වෙලා නේද? හරකෙක් වෙලා ඇයි බණත් ඇහුවට හරි ගියේ නෑ.
ඔන්න ඔය බැඳීම් අයින් කරන නේද වැඩ පිළිවෙලයා ක්‍රියාත්ම කරේ නෑ. යාතින් බොහෝ වැරදි වෙනවා. වැරදි වෙන්නේ මේ බැඳීම් ප්‍රබල වෙනකොට නේද, වැරදි බොහෝ වැරදි සිද්ධ වෙනවා. තියෙන ඒ වගේ භයානක තැනක අපි ඉන්නේ නේද, භයානක තැනක ඉන්නේ. මේ ඔකොටෝම හේතුව දැන් රිදෙන්නේ නෑ මට, අද රිදෙන්නේ නෑ. හැබැයි මම මේ විදිහට නැවත නැවත මේ මේක වින්දොත් ඇහෙන් රූප දකින්න එපා කියලා ඇස් පියාගෙන ඉන්න කියලා නෙමෙයි මේ කියන්නේ. ඇහෙන් දකින රූපවල යථාභූත ස්වરૂපය මෙනෙහි කරමින් ඒකට නේද තමන්ට දැන් නැත්නම් මනසට දැනෙනවා නම් කාගෙන් හරි ආදරයක් ලැබීමක් මේක කවදාකවත් තියාගන්න බෑ. මං කීයකින් දැන් පීඩා වින්දද නේද, මම කීයකින් දැන් පීඩා වින්දද, තව එකක් මේ ලං කරගන්නද හදන්නේ. නමුත් මට සතුට විදිහට දැනෙන්නේ ඒකමයි. නමුත් ඒ සතුට විදිහට දැනෙන්නේ ඒක මට වැරදීමක් හින්දා. මේ විදිහට ගත්තොත් මේක හින්දා මං ආය දුක් විඳිනවා, නෑ 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 මම ලෑස්ති නෑ කියලා. අන්න අර ඇහෙන් රූප දැක නැත්නම් ඉන්ද්‍රිය අසංවරයෙන් සිද්ධ වෙන ආදීනවයන් මොකද කරන්න ඕන? හොඳට මෙනෙහි කරන්න ඕන, හොඳට මෙනෙහි කරන්න ඕන, හොඳට මෙනෙහි කරන්න ඕන. ඒ වගේම ඉන්ද්‍රිය සංවරයෙන් ලැබෙන ආනිසංස අපි ඉස්සරහට තව කතා කරනවා. හරිද, මොනවද ආනිසංස? මේ හිත ඉතා සුවදායක තත්ත්වයකට පත් වෙනකොට, කෙලෙස් වලින් අයින් වෙනකොට, දෝරේ ගලා යන උල්පතක් වගේ මහා සතුටක් ඇතුළාන්තෙන් ඇති වෙනවා. ලෝකේ හෙල්ලුණාට හිත හෙල්ලෙන්නේ නැහැ. කොහේවත් තැනක අපි එතකොට මේ බැගෑපත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. කාගේවත් ඉස්සරහා යාචකයෙක් වෙන්න උවමනාව නැහැ. කොහෙන්වත් හම්බ කරන්න ඕනේ නැහැ. ඇතුළෙන් උපදින ගේ මැද්දෙන් පහළ වෙච්ච නිධානයක් වාගේ තමන්ගේ సంతාණය තුලින් මහා සැපයක්, මහා සුවයක්, ප්‍රීතියක් උපදිනවා. අපි ප්‍රීති වෙන්න ලෑස්ති උනේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම වලින්. ඒකට බාහිර ලෝකයේ දේව අයගේ සහයෝගය ඕන වුණා. නමුත් එහෙම එකක් නැතුව ඇතුළාන්ත ප්‍රීතිය භුක්ති විඳිනවා. ඊට වැඩිය බොහෝම ප්‍රීතියක් තියෙනවා. මේ මනුස්ස ලෝකයේ ඉපදිලා සතුට වෙන්න පුළුවන්, ප්‍රීති වෙන්න පුළුවන් තව බොහෝ දේවල් තියෙනවා කියලා දැනගෙන ඒ සඳහා මම ඒ කියන්නේ එහෙනම් දැන් මේ කරන්නේ මේක ආරම්භය ඉන්ද්‍රිය සංවරයයි. එහෙනම් ඉන්ද්‍රිය සංවරයෙන් ලැබෙන ආනිසංසත්, ඉන්ද්‍රිය අසංවරයෙන් ලැබෙන ආදීනවත් පැත්තකට වෙලා මෙනෙහි කරන්න ඕනේ. පැත්තකට වෙලා මෙනෙහි කරන්න ඕනේ, හැම වෙලේම මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරපුවාම තමයි ඒ පිළිබඳව නේද, ඒ පිළිබඳ අපිට සංඥායෙන්ඩ පටන් ගන්නවා. ඉන්ද්‍රිය අසංවරයේ හින්දා මිනිස්සු විඳින දුක් නේද, කී තැනක කී දෙනෙක් මේ වෙනකොට හුස්ම අදිනවද නේද, මට අහවල් රූපය දකින්න නෑ අයියෝ කියලා නේද, මට අහවල් අයත් එක්ක එකතු වෙලා කටයුතු කරන්න නෑ අයියෝ කියලා නේද, මගේ දරුවෝ මගෙන් ඈත් වෙලා කියලා, නැත්තම් වෙන මොනවා හරි හින්දා කොච්චර දුක් විඳිනවද. අන්න ඒවා හොඳට මෙනෙහි කරනවා, හොඳට මෙනෙහි කරනවා. හරිද, බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපි කටයුතු කරන්නේ නම් මේ පිළිබඳ අපිට හොඳ දැනීමක් තියෙන්න ඕනේ. අපිට දැන් ලැබිලා තියෙනවා මහා දුක් ගොඩක් නේද, ඒ දුක් ඒවා කොච්චර අපි සන්තෝෂයෙන් හිටියත් ඇතුළාන්ත ප්‍රීතියක් නැති බව අපි කවුරුත් දන්නවද නැද්ද නේද, ඒක ඇතුළේ ලොකු තුවාල වගේක් තියෙනවා. එතකොට මේවා දැනිලා අපි මොකද කරන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහර අයට දුක් ලැබුණාම ලැබෙන්නේ සම්මෝහ විපාකයක් කියලා. සම්මෝහ විපාකය කියන්නේ දැන් අද මට කවුරු හරි හින්දා දුකක් ලැබුණා නම් මම ඒකේ විපාකයක් විදිහට ඒ දුක නැති කරගන්න දකින්නම හොයන්න යන්නයි යන්නේ. ළඟ තියාගන්නමයි දුවන්නේ. ගිහිලා දකින්න වාරයක් ගන්න නැවත ඒක වැඩි වෙනවා. සමහර අයට ඇති වෙන්නේ පරේෂණ විපාකයක්. පරේෂණ විපාකය කියන්නේ මොකද්ද? එයා කල්පනා කරනවා මේකෙන් අයින් වෙන්න මම මොකද්ද කරන්නේ? අයින් වෙන්න මම මොකද්ද කරන්නේ? අයින් වෙන්න මම මොකද්ද කරන්නේ කියලා. අන්නේ අයින් වෙන්න සිද්ධ කරන්න නම් දුකෙන් අයින් වෙන්න, දුක නැති කරගන්න, ආයෙ මේ වගේ දුක් විඳින්නේ නැති වෙන්න. අන්න ඒක මෙනෙහි කරපු කෙනාට එයාගෙම හිතෙන් එන්න පටන් ගන්නවා ආයෙ මම මේ වැඩේට ඉඩ තියන්නේ නැහැ. ආයෙ අහවල් ආයෙ ඉතින් එතකොට ඔන්න දැඩි ආදරයක් ලැබෙන්න පටන් ගන්නවා කොහෙන් හරි. බලන්න ඕනේ දැන් ඉතින් ඈ දන්නවනේ නේද? එතකොට මොකද කරන්නේ? හොඳටම දන්නවා නෑ. ඔය ලැබෙන දේවල් වැස්ස වගේ. ඔය ලැබෙන දේවල් වැස්ස වගේ. ඇයි? දැන් නම් හොඳටම වැස්ස. හැබැයි කොයි වෙලාවෙ හරි ඔවා පායනවා නේද? වැස්ස වහිනකොට හොඳටම අපි දන්නවා
පායනවා කියලා. අන්න ඒ සංඥාව තියෙනවා. ඒ සංඥාව තියෙන මේවා මම ඇඟට ගත්තොත් මං ලොකු විනාශයකට වැටෙනවා. බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වුණේ මට මේ වගේවත් එක සෙල්ලම් කර කර ඉන්න නෙවෙයි. මගේ ජීවිතේ කොයි මොහොතකද කියන්න බෑ. ඒකින්ද මේ හිතේ හිතට තවත් මං අලුත් ගින්දර දාගන්න අදහසක් නැහැ. නේද? ගිනි දාගන්න කාලේ මං හැම දෙයක්ම මට සුන්දරයි වගේ දැනෙනවා. දැන් මේවා පේන්නේ ඊටත් වැඩිය සුන්දරයි වගේ. හරිද? එතකොට මේ හැම දෙයකම විනාශය මගේ හිත මහා විනාශයකට පත් වෙනවා කියලා අර සංඥාව තමන්ගෙන් දැඩිව හැඟීමක් විදිහට එන්න ඕනේ. ওই විදිහට වචන නෙමෙයි. නේද? මෙනෙහි කරපුවාම මෙනෙහි කරපුවාම මෙනෙහි කරපුවාම එන්නේ හැඟීමක්. තරහකාරයා ගෙදර ඇතුළට ඇතුළු වෙන්න දකිද්දි. හරි මම පැත්තකටලා තරහකාරයා දිහා බලාගෙන මේ ආණන් ඇතුළු කරගෙන බෑ මෙයා ඇතුළු වුණොත් මෙහෙම ආනිසං මේවා වෙනවා. මෙයා ඇතුළු වුණොත් මේ නැත්තම් හොරා ඇතුළු වෙන්න යනකොට ගේ ඇතුළට කියන්නේ හොරෙක් ඇතුළු වෙනවා ගේ ඇතුළට. අපි දන්නවා හොරා කියලා. අපි පැත්තකටලා ඉඳන් ඉස්සෙල්ලා කල්පනා කරනවා. මෙයා හොරෙක් හොරා ඇතුළු වුණොත් මෙහෙමයි අහවල් බඩු අරන් යන්න පුළුවන් අහවල් බඩු. එහෙමද හොරා කියලා හඳුනා ගන්නකොටම අපි මොකද කරන්නේ? ප්‍රතිචාරය එනවද නැද්ද අපි පැත්තේ? එයාව එලවන්න අවශ්‍ය කරන ප්‍රතිචාරය එනවා. එහෙනම් ඔය ඇහැ කනනාසය දිව ශරීරයෙන් මේ එක එක අනවශ්‍ය දේවල් වලට අභිනන්දනය කරන්න හදනකොට මේක මෙහෙම ආවොත් මෙහෙම වෙනවා කියලා නෙවෙයි, අපේ තුලින් හැඟීමක් උපදින්න ඕනේ, සංඥාවක් උපදින්න ඕනේ. හරිද? හඳුනා ගැනීම. සංඥාව කියන්නේ මොකද්ද? හඳුනා ගැනීමක්. මේ හොරෙක් ඇතුළු වෙන්න යන්නේ. හරිද? හොරා ඇතුළු වුණොත් මොකද කරන්නේ? වටින දේ පැහැරගෙන ඇතුළු වුණොත් වටින දේ පැහැරගෙන තලාපෙලා දාලා යනවා. එහෙමද නැද්ද? මටත් තියෙනවා සක්විති රජකමට වැඩිය වටින දෙයක් මගේ ළඟ. සක්විති රජුරුවන්ට චිත්ත වේදනා එනවා. කුසල් සිත මගේ ඇතුලේ තියෙනවා නම්, කුසලය මගේ ඇතුලේ තියෙනවා නම්, අලෝභය මගේ ඇතුලේ තියෙනවා නම් මම සක්විති රජුරුවන්ට වැඩිය සුවසේ ඉන්නේ. හොරා ඇතුළට ඇතුළු වුණාට පස්සේ මොකද වෙන්නේ? වටිනම දේ පැහැර ගන්නවා. ඒ කියන්නේ කුසල සිත පැහැර ගන්නවා. පැහැර අරගෙන තලාපෙලා දාලා යනවා කියන්නේ මොකක්ද? තලාපෙලා දාලා ගියා. අර ළමයා එකයි අර පැත්තෙලා කල්පනා කර කර ඉන්නේ මං කිව්වේ. නේද? පාරේදී කාව හරි දැකලා හොරාගෙන ගිහින්. නේද? ඉතින් අපිත් කියන යාගේ හිත හොරා ගිහිලා කියලාත් කියනවා. නේද? හිත හොරු අරන් ගිහිලා කියලා. ඒ වගේ හොරාගෙන ගිය ගමන් මොකද වෙන්නේ? නිකන් නෙවෙයි යන්නේ. හොඳට පහර දීලා යන්නේ. දැන් රිදෙනවා යාට හැම වෙලේම. නේද? ඒ වගේ කුසල සිත පැහැරගෙන තලාපෙලා දානකම් බලන් ඉඳද හදන්නේ? නෑ. අන්න ඒ වගේ ආදීනව ආනිසංස මෙනෙහි කරපුවාම පින්වත්නි අපිට ඒක කරලා බලන්න. හරිද? කරලා බලන්න. හරි මේක පැත්තකටලා ඉඳගෙන මෙනෙහි කරලා හදා ගන්න ඕනේ. හරිද? හදාගෙන බලන්න. එතකොට ලොකු සතුටකට එන්න පුළුවන්කමක් තියෙනවා. හරි. ඉතින් එන්න ඒ සංඥාව අපේ තුලින් එන විදිහට හදාගත්තාම කියනවා ප්‍රහාණ සංඥාව ඇති කරගත්තා කියලා. හරි. ඒකට කියනවා නාදිවාසේති කියලා. ඉතින් ඒක හදාගන්න ඕනේ. ඉතින් මේක ප්‍රායෝගිකව කොහොමද කරන්නේ? ප්‍රායෝගික කරන විදිය තමයි. ඉතින් මේක යම් ප්‍රමාණයකට හදා ගන්න එක තැනකටලා හොඳට මෙනෙහි කරලා මේ ඇත්ත මෙනෙහි කරන්න ඕනේ. හරිද? හදා ගන්නවා. හදාගෙන ඉතින් රෞමේ යනවා. රෞමේ යන්න වෙනවනේ අපිට කොහොමද මේ ජීවිතයේ ගෙවද්දි රෞමේ යන්න වෙනවනේ. එක තැනකටලා ඉන්න බෑනේ. යනකොට මොකද වෙන්නේ? නොයේකුත් දේවල් දකිනවා. නොයේකුත් දේවල් ඇහෙනවා. නොයේකුත් දේවල් පේනවා. මේවා ඉදිරියේ මට බැරි වුණොත් මාව සංවර කරගන්න. තමන්ට දැනෙනවනම් සංවර කරගන්න අමාරුයි වගේ කියලා ඉක්මනට ඇවිල්ලා මොකද කරන්න ඕනේ? මදි වෙන මගේ මේ සෙන්සර් එක නේද බලවත් මදි. ඒකේ පවර් එක මදි. ඊට වැඩි ලොකු සෙන්සර් එකක් හයි කරන්න ඕනේ නේද? මොකද මේ මෙතෙන්ට සංවේදී නෑ. ඒක වැහුණා. එහෙනම් හරියන්නේ නෑ. ඊට වැඩියෙන් සංවේදී එකක් හයි කරන්න ඕනේ. ඒක කොහොමද හයි කරන්නේ? නැවත ආයේ ඒ වගේ තැනකදී සිද්ධ වෙන්නේ නැති වෙන්න හොඳට මෙනෙහි කරනවා. මෙනෙහි කරලා තමන්ගේ හිත ඔන්න ඔය ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඒවායි මම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඒ කිසිවක් උපාදානය කරගන්නේ නැහැ. නැත්තම් නැවත මේවා දැක සතුටු වෙන්නේ නැහැ. මේකෙන් තමයි සියල්ල උනේ කියලා නේද? ඒ අවස්ථාවේ ඒක සිද්ධ නොවන විදිහට නැවත සකස් කරනවා. නැවත පාර යනවා.
ආය වැරදුනොත් හදාගන්නවා. ඒ වගේ එලියෙන් කිසිවක් ඇතුළට එන්න දෙන්නේ නැති වෙන්න මහා ශක්තිමත් හිතක් හදාගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හරිද? මේක හදාගන්න පුළුවන් වෙන්නේම කාටද? හොන්දට රිදිච්ච අයට. හරිද? රිදිච්ච එක අපේට තියාගන්න ඕනේ. හරිද? රිදෙන ඒවා අපේට තියාගන්න ඕනේ. හරි, අපේට තියාගෙන දැන් බලමු. එනු සටනට අපි මුරකාරයෝ දාලයි තියෙන්නේ. ආයෙනම් මන් දුක් විඳින්න ලෑස්ති නෑ නේද? ආයෙනම් මන් දුක් විඳින්න ලෑස්ති නෑ කියලා නේද කෑ ගහන මුරකාරයාව හිතේ හදාගන්න ඕනේ. හරිද? එහෙම හදපුවාමත් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය කොච්චර සාධාරණද කියලා. එහෙම හැදුවත් ඔය වැටපයින්ව සමහර ඒවා. හරිද? අන්නේ පැන්නාම නිදි කුඹ කට ඇවුනා වගේ ඇනෙනවා. ඇනුණාට පස්සෙත් මොකද කරන්න ඕනේ? පිළිකා සෛලයක් වැවෙනකන් ඉඳ දෙන්නේ නැහැ වගේ මේක ඇනිච්ච ගමන් අයින් කරන්න ඕනේ. ඇනිච්ච ගමන් අයින් කරන්නත් සංඥාවක් එන්න ඕනද නැද්ද? ආන් ඒකට කියනවා පජහති කියලා. ඒක කරගන්න විදිහ අපි හෙට දවසේ සාකච්ඡා කරනවා. හරිද? ඉතින් මේ ප්‍රහාණ සංඥාව කියන එක අපිට හරියට මහා නර්ග වස්තුවක්. හරිද? මේක සකස් කරගන්නවා කියලා කියන්නේ ජීවිතයට විසඳුමක්, පැහැදිලිව විසඳුමක්. ඉතින් දන්න ධර්මය ක්‍රියාත්මක කරවන්න අවශ්‍ය කරන මෙවලම මෙච්චර වටින දෙයක් අපේ කණෙන් ඇහිලා දන්නේම නැතුව කීසරයක් පිරිත් ධර්මයේ ශ්‍රවණය කරනවට ගියාද? නාදිවාසේති, පජහති, විනෝදේති, භ්‍යන්ති කරෝති, අනභාවංගමේති කියලා. මේවා කවදාකවත් අපේ පින්වත්නි අබුද්ධාද කාලයක, බුද්ධෝත්පත්තිය නැති කාලයක කවදාකවත් මේවා ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ වගේ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන වෙලාවේ අපිට මේ වගේ මනස සියුම් කරලා, මනස નિරවුල් කරන උපක්‍රම අඩුවක් නැතුවම ලැබිලා තියෙනවා. එහෙනම් මේවයින් ප්‍රයෝජන ගත්තේ නැත්නම් නේද? අන්ධයාට මැණික කකුලේ වැදුනා වාගේ නේද? මැණිකක් කකුලේ වැදුනත් අන්ධයා ඒක දන්නේ නැහැ. පොඩි පොඩි මස් පර්වත වගේක්, ලොකු මස් පර්වත වගේක් නේද? ඇටකටු වගේක්, ලේ වගේක් එක්ක එහෙට මෙහෙට කැරකෙන සුලි වගේ තියෙන මනුස්ස ජීවිත වගේක් එක්ක, ගඩොල් කෑලි වගේක්, වීදුරු කෑලි වගේක් එක්ක ජීවිතේ වෙන් කරගෙන දඟලනවද නැත්තම් නේද? ඒවා මැණික් වගේ දැනෙනවද නැත්තම් මෙච්චර වටින ධර්මයෙන් තමන්ගේ සුවදායක තත්ත්වය ඇති කරගන්නවද කියලා තීරණයක් ගත යුතු වෙලාව ඇවිල්ලා තියෙනවා. ඒක තමයි සම්මා සම්බුද්ධජාන වහන්සේ දේශනා කරපු ආකාරයට මම ඊටාම ශක්තිමත්ව මගේ චිත්තසංතානය සකස් කරගන්නවා කියලා අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. අද දවසේ නිවසට වෙලා මේ ධර්මයේ ශ්‍රවණය කරපු පින්වන්ත ඇත්තන්ට මේ ධර්මයේ ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්නේ මේ මැදිරියට වෙලා මේ ධර්මයේ ශ්‍රවණය කරපු පින්වන්ත පිරිස. මේ අයගේ අනුකම්පාව, කරුණාව, මෛත්‍රිය හේතු කොටගෙන අද දවසේ මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරා. ඒ දායකත්වය දරපු ඇත්තන් මහනුවර වට්ටාරම් තැන්නේ පදිංචි සුනේත්‍රා, ගල්ගමු සහ රීටා අතපත්තු කියන පිරිසයි දායකත්වය දරන්නේ. අපගේ මියගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන් ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට වගේම මීට මාස 7කට පෙර පරලෝ සැපත් ජනක ගමගේ පුතුටද පුණ්‍ය අනුමෝදනා කිරීම පිණිසයි මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. මෙම ධර්ම දේශනාවට සහභාගී වෙන සැමට සහ පෞල්වල සැමටත්, දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත්, ලක්වැසි ලෝවැසි සැමට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස, ඉතින් ඒත් තම බලාපොරොත්තු වෙන ආකාරයටම සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මේ පරලෝකීය ජනක ගමගේ මහත්මයා ඇතුළේ සියලු දෙනාටම මේ පින් හේතු වෙලා උතුම් සැනසීමෙන් සැනසෙන්න අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය වේවා, පාරමිතා පිරේවා, හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු මං පරන්ති.